සුබ දවසක් ඔබ සිරු දිනාටම. අද අපි ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගිනුම් කරන සංකල්පවල තවත් එක් සුවිශේෂී මාතෘකාවක්. ඒ තමයි අකණ්ඩ පැවැත්ම පිළිබඳ සංකල්පය. අකණ්ඩ පිළිබඳ සංකල්පය කියන එකට අපි තවත් නමක් අපි භාවිත කරනවා දිගින් දිගටම පැවතීමේ සංකල්පය කියලා. මේක මාතෘකාව කියනකොටම ඔයගොල්ලන්ට තේරෙන්න ඇති මොකද මේක දිගටම පවතිනවා කියන අදහසක් කැටි කාලෙට නැතුව දිගුකාලීන ව්‍යාපෘතියක් වගේ ස්වරූපයක් මේකින් අපට දැනෙනවා. ඒ කියන්නේ අපි සරලව කතා කරොත් යම් ව්‍යාපාරයක් ආරම්භ කරන විට එය අවිනිශ්චිතව අනාගත කාලයක් දක්වා පවතින බව උපකල්පනය කර ගිරුම් කරන කටයුතු සිදු කළ යුතු බව මේන් කියනවා. සරලව කියනවා නම් අපි යම් කිසි ව්‍යාපාරයක් ආරම්භ කරනකොට ඕනම කෙනෙක් ඕනම පුද්ගලයෙක් බලාපොරොත්තු නම් මේක සාර්ථකව කරගෙන යනවා. සාර්ථක කරගෙන යනවා කියන්නේ මේක කවුරුද්දක් කරලා ඉවර කරන දෙයක් නෙමෙයි. කවුරුදු කිහිපයක් ඉස්සරහට තමන්ගේ ජීවිත කාලය දක්වාම මේක හොඳ ලාභදායීව දිගින් දිගටම කරගෙන යන තමයි බලාපොරොත්තු. මේ ගිනුම් කරන ඒ දිගින් දිගට පැවතීමේ එහෙම නැත්නම් අඛණ්ඩ පැවැත්ම පිළිබඳ සංකල්පය අදහස් කරන්නේ එම අපි නොදන්න අනාගත කාලයක් දක්වා පවතින බවට උපකල්පනය කරලා ගිරුම් සෑදිය යුතු බවයි. ඒ නිසා වර්තමානයේ ඇතිවෙනා වූ ගිනුම් කරන යෙදුම් කිසියම් අනාගත අවස්ථාවකදී ප්‍රයෝජන ගන්න සිද්ධ වෙනවා. ගිනුම් කරන යෙදුමක් කියන්නේ ගිනුම් කරන අවශ්‍යතාවක් අපි කියමු යන්ත්‍රයක් මිලට ගැනීම වගේ දෙයක්. ඒක අනාගතයේදී ප්‍රයෝජන ගන්න සිදු වෙනවා. මේ සඳහා වර්තමානයේ ඇති වූ සිද්ධීන් පිළිබඳ තොරතුරු ක්‍රමානුකූලව වාර්තා කිරීම මෙහිදී සිද්ධ වෙනවා. එම සංකල්පයේ අර්ථය සැකෙමින් ගත්තට කෙටියෙන් ගත්තම නුදුරු අනාගතයේදී ව්‍යාපාරයේ විසිරුවා හැරීම සිදු නොවේයි උපකල්පනය කර ගිණුම් තැබීම සිදු කර. ඒ කියන්නේ මේ තව මාස දෙකකින් ව්‍යාපාරය වහලදායි නැත්තම් මේක අයිතිකරුවන් ලාභ බෙදාගෙන ව්‍යාපාරය මේ නතර කළදායි කියන සිතුවිල්ල නැතුව එහෙම කරන්නේ නැහැ කියලා හිතාගෙන ගිනුම් තැබීම තමයි ගිනුම් කරන ගේ මෙම සංකල්පයෙන් අපට විස්තර කරන්න. එම සංකල්පය යොදාගෙන ප්‍රතිඵල දැන් ප්‍රධානම දේ තමයි මෙම සංකල්පයේ තියෙනවා කියලා. ඒ කියන්නේ ගිනුම් කරන්නේ අපි මූල ප්‍රකාශනවල මෙම සංකල්පය භාවිතා කරගෙන ගිනුම් සකසා තිබෙන බව ඔබ දැනගන්නේ කොහොමද? ප්‍රධානම ප්‍රශ්න ඔබ දැනගන්නේ ශේෂපත්‍රයට ගියාම ඒකේ ජංගම වත්කම් ජංගම නෝනවත්කම් කියලා කොටස් දෙකකට බෙදලා තියෙනවා නේද? ජංගම වගකීම් ජංගම නොවන වගකීම් කොටස් දෙකකට බෙදලා තිනවන අන්නේ ව්‍යාපාරයේ අකණ්ඩ පැවැත්ම පිළිබඳ සංකල්පය මූල ධර්මයේ ප්‍රයෝගික කරගෙන ගිනු සකසලා තියෙනවා. එයි අපි එහෙම කියන්නේ ජංගම වත්කම් කියන්නේ මොනවද? කෙටි කාලීන වත්කම්. අවුරුද්දකට අඩු කාල සීමාව තුළ ව්‍යාපාරය තුළ පවතින වත්කම්. ජංගම නොවන වත්කම් කියන්නේ දීර්ඝකාලීන වත්කම්. කෙටි කාලීන සහ දීර්ඝකාලීන කියලා වර්ග කරන්නේ ව්‍යාපාරය දිගින් දිගටම පවතී කියන උපකල්පනය එක්කයි. නැත්නම් ව්‍යාපාරයේ මේ අවුරුද්දේ වහලා දානවා නම් මේ අවුරුද්දේ විසිරලා දානවා නම් අපිට ජංගම නොවන ජංගම නොවන වත්කම් කියලා දෙකක් තියෙන අවශ්‍ය නැහැ. එහෙනම් කෙටි කාලීන වහලා මේ ජංගම වත්කම් පමණයි. එන මෙම සංකල්පය යොදාගෙන ප්‍රතිඵල තමයි ජංගම නොවන සහ ජංගම නොවන වත්කම් පිරිවැමත පොත්වල පෙන්වන්න තියෙනවා. ඔබ දැකලා ඇති දීප ශේෂපත්වවල දීපල පිරියත උපකරණ පිරිවැය සමුච්චය ශුද්ධයි. ඔබ තියෙනවා. ජංගම නොවන වත්කම් පිරිවැය මිලදීගත් වර්ෂයට සම්පූර්ණයෙන් කපා හැරීම සිදු නොකරන අතරේ අනාගත කාල පරිච්ඡේද කීපයක් තුළදී කපා හැරීම සිදු වෙනවා. ඉගෙන ශය කරන එක අපි ගත්තෝ යන්ත්‍රයක් අවුරුදු පහක් ශය කරන
ප්‍රතිපත්තිය තියෙනවා නම් අවුරුදු 5ක් දක්වා මේක ෂය කරන්නේ ආයතනයේ අවුරුදු 5කට වඩා වැඩි කාල සීමාවක් පවතියයි කියන උපකල්පනයේ පිටයි. නැත්නම් අදගත් යත්‍රයක් අවුරුදු 5 පාවිච්චි කරන්න පුළුවන් කියලා අපි පොත්‍ර සඳහන් කරගෙන මේ මාසේ අන්තිමට වහලා දානවා නම් ඉතින් එහෙම කරන්න බැහැනේ. එහෙනම් ඒක ගිණුම් තිය සම්පූර්ණ වැරදිනේ. එහෙනම් සම්පූර්ණයෙන්ම මේ මාසෙම ඒ සම්පූර්ණ අගේම පොත් කියලා ලියා හරින්න ඕනේ. අපි එහෙම දෙයක් සිදු කරන්නේ නැහැ. ෂය වින් කිරීම කියලා ෂය කපා හැරින් කියලා අවුරුද්ද ගානේ ගිණුම දක්ව එනවා. එහෙම කරන්නේ මේකට අඛණ්ඩ පැවැත්මක් පිළිබඳ බලාපොරොත්තුවක් ආයතනයට තියෙන හින්දා. තුන්වෙනි එක තමයි ව්‍යාපාර කටයුතු වැයවර කිරීමක් සිදු නොවන බව උපකල්පනය කිරීම. ඒ කියන්නේ අඛණ්ඩ පැවැත්මක් පිළිබඳ තියෙන සංකල්පයත් එක්ක ගිණුම හදනකොට ඒගොල්ලෝ අපි ව්‍යාපාර කටයුතු මේ දැන් වහලා දායි නතර කරයි කියලා සිතීමක් කරන්නේ නැහැ. මේ උපකල්පනය කරන එහෙම කිසිම අදහසක් ආයතනයේ හිමිකරුවන්ට නැහැ කියලා. මේ මේක තමයි සරලව අපි ගත්තොත් අඛණ්ඩ පැවැත්ම පිළිබඳ සංකල්පයේ මූලධර්මයේ ඕවාගුණට තියෙන මේක පොඩ්ඩක් ආයෙ කියවන්න. නෝට් එක ආයෙ බලන්න. අඛණ්ඩ පැවැත්ම සරලවම කියනනම් ආයෙත් මම උගලත් ඒ කතා කියනවා නම් අඛණ්ඩ පැවැත්ම කියන්නේ පිළිබඳ සංකල්පය කියන්නේ ව්‍යාපාරයක ව්‍යාපාරයක් දිගු කාලීනව දිගින් දිගටම පවතියේ යන විශ්වාසයත් එක්ක සිදු කරන ගිණුම් තැබීමේ ක්‍රමෝපාය. එහෙනම් තවත් මේ වගේ සංකල්පයකින් ඉස්සරහ දිනකදී හම්බෙමු. එතකන් ඔබ සැමට ස්තුතියි.